අයිබුවන්. ජීවිතය අපි විවිධකාරූ කඩයිම් පසුකරද්දී අපි මේ ජීවත්වෙන කෙටි කාලය තුළ අපි දන්නවා මේ ආයුපේක්ෂාවත් එක්ක වර්තමානය වන විට අපේ පරමායුෂ්‍ය සංඛ්‍යාව අවුරුදු 75-80 දක්වා ගෙවෙද්දී මේ කෙටි මනුෂ්‍ය ජීවිතය තුළ අපේ ජීවිත පූජනීය ජීවිතයක් බවට පත් කරගන්නට අපිට හැකියාව තිබෙනවා නම් ඒ තමයි අපේ ජීවිතයේ පරම අර්ථය බවට පත්වන්නේ. අදත් අපි සූදානම් පූජනීය ජීවිත තුළින් තවත් යතිවරයාණන් වහන්සේ නමකගේ ජීවිතය පිළිබඳ කතාබහ කරන්න. සසරින් මිදී සුවහසක් ජනසිත් දුකින් මුදවන්නට දිවියම කැප කළ යතිවර සලකුණ. පූජනීය ජීවිත. පූජනීය ජීවිත සැබෑම යතිවරයාණන් වහන්සේලාගේ යතිවර දිවිය ගැන, උන්වහන්සේලාගේ මේ පැවිදි දිවිය තුළ කොයිතරම් නිස්සරණාධ්‍යාශයෙන් මේ ජීවිතය ගත කරාද යන්න පිළිබඳ අපි කතා බහ කරන පූජනීය ජීවිත සමග අද වැඩම කළේ අපත් සමග නෙත FM වන YouTube නාලිකාවට ඉන්දියාවේ රජගහනුවර වේලුවන ශ්‍රී ලංකාරාමය, ඒ වගේම රාජගිරිය බුද්ගමපාරේ ධර්මාශ්‍රම විහාරය යන උභය විහාරාධිපති, ඉන්දියානු ආනන්ද බෝධි සමාගමේ උපසභාපති, නවදිල්ලි බෞද්ධ වන්දනානිකේතනයේ පරිපාලන ලේකම් අවසරයි පූජ්‍යපාද පල්ලේගම විජිත ගෞරවනීය ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ අපි නමස්කාර පූර්වක පාද අභිවන්දනයෙන් පිළිගෙන අපිට අහන්නට ලැබුණා 1971 පල්ලේගම විල්බට් විතානාච්චි සහ විමලා රණවක කියන මාපියන්ට බොහොම පින්වත් පුත්කුමරෙක් ඉපදෙනවා. මේ පින්වත් පුත්කුමරගේ නම මොකක්ද? මේ අපි කතා කරන පල්ලේගම විජිත ගෞරවනීය යතිවරයාණන් වහන්සේගේ පැවිදි දිවියට පෙර යුගය කොයි විදිහ මතකයක් එක්කද තියෙන්නේ? අපි හැමතුරුනේ අපි අද පූජිත ජීවිත ආරම්භ කරමු මේ විදිහට. බොහොම ස්තුතියි සමීර මහත්මයා. මගේ පැවිදි ජීවිතයට කලින් ගිහි ජීවිතේ මගේ නම වෙන්නේ විතාන ආරච්චිගේ ජයන්ත චන්ද්‍රසෝම. එතකොට මහාන වෙනකොට අවුරුදු 13යි. අවුරුදු 13කදී පැවිදි දිවියට එළඹිලා එතනින් එහාට තමයි අපේ පල්ලේගම විජිත කියන මේ ගෞරවනීය යතිවරයාණන් වහන්සේලා ශ්‍රී ලංකාවේ විතරක් නෙමේ ಭಾರತය පුරා ලෝකය පුරාම තමන්ගේ ඒ අභිමානනීය පැවිදි ජීවිතයේ නම සනිටුහන් කරගන්න පුළුවන් වුණු මේ ගෞරවනීය යතිවරයාණන් වහන්සේ සමග අද අපි මේ සංවාදයේ යෙදෙන්නේ උන්වහන්සේගේ පැවිදි දිවියට 40 වසරක් මේ චීවරය දරාගෙන 40 වසරක් දැරීම නිසාම අපි උන්වහන්සේ සමග මේ සංවාදය කරන්නට ඕන කියලා කල්පනා කරා. අපේ හැමතුරුනේ දැන් පල්ලේගම මහාවිද්‍යාලයෙන් ඔබ වහන්සේ මූලික අධ්‍යාපනය ලැබලා ශ්‍රී කෙත්තාරාම විහාරයේදී තමයි 1984 අවුරුද්දේ පැවිදි දිවියට පත් වෙන්නේ ජූලි 7 වෙනිදාක 7/7 දින. දැන් ලබන 7/7 දින ඒ පිළිබඳ ඔබ වහන්සේ කෘතවේදී උපහාරයක් කරන්න සූදානම්. අපි ඒ පිළිබඳ කතා බහ කරන්න ප්‍රථමයෙන් මේ පැවිදි වුණ දවස හරි වෙනස් දවසක්, අපූර්ව දවසක්, සංසිද්ධීන් ගොඩක් සිදු වුණ දවසක්. අපි මේ මතකය අවදි කරමු අපේ හැමතුරුනේ. ඔව්. පල්ලේගම කෙත්තාරාම විහාරය කියන්නේ මොරවක්කෝරළේ තියෙන අති සම්භාවනීයම විහාරස්ථානයක්. මේ විහාරස්ථානයේ වැඩ සිටියේ මොරවක්කෝරළේ ප්‍රධාන සංඝනායක හාමුදුරුව දම්පාර ශ්‍රී මේදංකර නායක හාමුදුරුව. උන්වහන්සේගෙන් පසුව දොරපනේ ධම්මානන්ද නායක හාමුදුරුව වැඩ සිටිය. ඒ දොරපනේ ධම්මානන්ද ලොකු හාමුදුරන් කාලේ ඌරුබොක්කේ නන්දාරාම හාමුදුරුව, ආන්දළුවේ ධර්මාරාම හාමුදුරුව, පල්ලේගම පුණ්‍යසාර හාමුදුරුව, එවගේම පල්ලේගම ආයුපාල හාමුදුරුව, පල්ලේගම සාරානන්ද හාමුදුරුව, පල්ලේගම පඤ්ඤානන්ද හාමුදුරුව කියන හාමුදුරන් වහන්සේලා සෑහෙන පිරිසක් විහාරස්ථානයේ වැඩ හිටියා. ඉතාම විහාරස්ථානයේ දියුණුම කාලයක් තමයි 1984 කියලා කියන්නේ ගමේ බැබලීමක් තිබුණ කාලය. ඉතින් මේ පන්සලේ ආදිකතරුන් හාමුදුරන් වහන්සේලා වගේම ගිහි පිරිසකුත් ඉන්න මේ පන්සල දියුණු කිරීමේ.
එතකොට මේ පන්සලේ ඔක්කෝම චෛත්‍ය, එවගේම සංඝවාසය, එවගේම ධර්මශාලාව කියන දේවල් තනි තනියෙන් හදලා පූජ කරපු ගමක් තමයි පල්ලිගම කියලා කියන්නේ. එතන මේ ගමේ තිබුණ ධර්මශාලාව, පෞරාණික ධර්මශාලාව හැදුවේ පල්ලිගම හිටපු කීර්තිමත් දානපතිවරයෙක් වන AAW රත්නායක මුහන්දිරන්තුමා. මුහන්දිරන්තුමා කියලා කියන්නේ දෙනියා හිටපු ඉඩම් උපාමාත්‍ය වික්ටර් රත්නායක මැතිතුමාගේ පියා. වික්ටර් රත්නායක මැතිතුමා, කෝල්ද රත්නායක මැතිතුමා, තිලක් ටයිටස් රත්නායක මැතිතුමා, ඇනට් අබේගුණවර්ධන මැතිණිය ඇතුළු ඒ දූදරුවන්ගේ පියාණන් තමයි AAW රත්නායක මුහන්දිරන්තුමා කියලා කියන්නේ. එතුමා හදපු ධර්මශාලාව පරණ නිසා ඒක ඉවත් කරලා අලුතෙන් ධර්මශාලාවක් හදනවා. එතුමාගේ පුතා වන කෝල්ත ඩබ්ලිව් රත්නායක මැතිතුමා. එහෙමයි. කෝල්ත රත්නායක මැතිතුමා කියලා කියන්නේ වර්තමානයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගර රත්නායක මැතිතුමාගේ පියාණන්. ඒ ධර්මශාලා විවෘත කරන හත්වරුවේ පිරිත් පින්කමක් පැවැත්වෙනවා. මේ ධර්මශාලා විවෘත කරන්නේ ලංකාවේ ඒ කාලේ සුප්‍රසිද්ධම හාමුදුරන් වහන්සේ නමක්. ඒ තමයි කොළොන්නාව පුරාණ විහාරාධිපති විචිත්‍ර ධර්මකථික කොටිකාවත්තේ සද්ධාතිස්ස නායක හාමුදුරු. මේ ධර්මශාලා විවෘත කරන්නේ පස්වෙනිදා. එතන මේක සමගාමී වහත් වේලේ පිරිතක් යනවා. මේ පිරිතට කුලදරුවන් 3 දෙනෙක් මහාන කරනවා. එහෙමයි. මේ කුලදරුවන් 3 දෙනා තමයි බෙංගමුවේ ආනන්ද, දම්පහල තපස්සි, පල්ලේගම විජිත. එතකොට ඒ එක්කෙනෙක් තමයි මම. එහෙමයි. පල්ලේගම විජිත නමින් අපි අද බොහොම ගෞරවයෙන් මේ පූජිත ජීවිත වැඩසටහනට කැඳවා ගත්තේ. ඒ වගේම භාරතයේ ගිහිල්ලා අපි පල්ලේගම විජිත හාමුදුරුවන් ගැන කියනකොට සියලු දෙනා නමස්කාර කරන මේ ගෞරවනීය යතිවරයන් වහන්සේගේ බිහිවීම සිද්ධ වෙන්නේ මේ විදිහට. හැබැයි අපි හාමුදුරුවනේ දැන් එදා සංඝසසුනට මේ විදිහට පූජා කළ යතිවරයන් වහන්සේලා 3 දෙනා අතරින් අදත් ශාසන මාමකව මේ ශාසනේ වැඩි ඉන්න වහන්සේ විතරයි අපි හඳුන්වන්නේ. ඔව් මං විතරයි මන්දුනේ. හොඳයි. අපි දැන් මේ ධර්මශාලාව සංඝසතු කොට පූජා කරලා මේ විදිහට නව භික්ෂු පරපුරක් බිහි කරන්නට සියලු කටයුතු සූදානම් කරලා ඔන්න පල්ලේගම විචිත නමින් සාමණේරයන් වහන්සේ නමක් බිහි වෙනවනේ. ඉන් අනතුරුව ඔබ වහන්සේගේ පැවිදි ජීවිතය කොයි විදිහෙරද ඉදිරියට ගලාගෙන ගියේ අපේ හැමදෙරෝනේ? එතකොට මන්තුමනේ බොහොම වැදගත් ඒක. එදා දන්සාලේ කෙළවරේම හිටි අපි. එහෙමයි. ගම්මේ පන්සලේ දන්සාලේ කෙළවරේ. ඉතින් අපිට වැඩිය මොහුකුරාගේ ජනතාවගේ ආදරය, ගෞරවයට පාත්‍ර වුණ බොහොම මේ යතිවරයන් වහන්සේලා අපේ පන්සලේ වැඩ හිටියා. ඉතින් උන්වහන්සේලාගේ ආභාෂය අපිට නිරතුරුවම ලැබුණා. අපේ පුංචි වැරද්දක් වුණත් අපිට ඒ දේ පෙන්වලා දුන්නා. කියලා දුන්නා. ඒ වගේම අපි ගුටි කාලා තියෙනවා අනන්තවත්. ඉතින් ඒ නිසාම තමයි මම හිතනවා අපිට මේ රැඳීම සහ තරා ගැනීම අපිට ඒ ආභාෂයක් හැටියට ලැබුණේ කියලා. ඒත් එක්කම පන්සලේ මහන වෙලා, පන්සලේ ඉඳලා මලුපෙත් මං හැමදාම උදේ පාන්දර නැගිටලා ඉතින් මුළු පන්සල් වත්තම අපි අතු ගන්නවා. අද එක මිදුලක් අතු ගන්න බෑ සමහරුන්ට. චෛත්‍ය මළුවේදී අපේ පන්සල කියන්නේ සුන්දර පරිසරයක් තියෙන තැනක්. කෙත්තාරාමේ නම. එහෙමයි. එතකොට අපේ පන්සලේ කෙත්තාරාම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙත්තාරාමේ. පිටින් එක බින් අඟලක්වත් අපේ පන්සලට සම්බන්ධ නැහැ. ඒතර පන්සල වටේම තියෙන කුඹුර. එහෙමයි. ඉස්ලාම තියෙන ධර්මශාලාව එක පරාසයක. ඊට පස්සේ තව පොළොවෙන් උඩට ගියාම සංඝාවාසී. ඊටත් උඩට ගියාම විහාරේ චෛත්‍ය බෝධි එක පරාසයක තියෙනවා. දැන් කෙත්තුලින් වටකොටගත් මේ ආරාමේ තමයි කෙත්තාරාමේ බවට පත් වෙලා තියෙන අපේ ආමතුරුනේ. ඔව් කෙත්තාරාමේ කියන්නේ ඒ අරමුණෙන් තමයි කෙත්තාරාමේ වෙලා තියෙන්නේ. මං හිතනවා මාතර දිස්ත්‍රික්කයේම මරව කෝර්ලේම තියෙන සුන්දරම පරිසරයක තියෙන ලස්සනම පන්සල.
හොඳයි, ඔබවහන්සේ මේ විදිහට සාමනේ රවදී ගත කරන අතරේ ගංගොඩවිල්ල සුබද්‍රාරාම් පිරිවරෙන් උසස් අධ්‍යාපනය ලබනවා. උසස් අධ්‍යාපනය ලබලා එන්න අනතුරුව අපේ හාමුදුරුවන්ගේ නමත් එක්ක නිරන්තරයෙන් අපිට කියවෙන දේශයක් තමයි මේ භාරත දේශය කියන එක. අපේ හාමුදුරනේ අපි අහලා තියෙන විදිහට පල්ලේගම විජිත හාමුදුරුවෝ නවදිල්ලිය බාරගත්තට පස්සේ, නවදිල්ලි කියන්නේ මේ නිවාඩ් නිකේතනය, එහෙම නැත්නම් මේ සංචාරකයන්ගේ නිකේතනය බාරගත්තට පස්සේ කිසිදු කෙනෙක් අතරමං වුන්නේ නැහැ කියලා අපි අහලා තියෙනවා අපේ හාමුදුරුවනේ. දැන් මේ ශාසන කර්තව්‍ය ආරම්භ කරන්න ඔබ වහන්සේගේ අපි අර පැවිදි දිවියෙන් පොඩ්ඩක් නැවත යමු. සාමණේර දිවියෙන් උපසම්පදා දිවියට පත් වීම සම්බන්ධයෙන් කොයි විදිහටද අපේ හාමුදුරුවනේ මේ උපසම්පදා පින්කම් සිද්ධ වෙන්නේ? ඒ උපසම්පදා වෙන කලින් සාමණේර කාලෙම දැන් අපි මහාන වෙනවනේ. එහෙමයි. මහාන වෙලා අපිට මුල් ගුරුවරවන්නේ මහාන කරපු හාමුදුරුවෝ. එතන අපි චෛත්‍ය මවුන්ට ගිහිල්ලා මහා අයියෙන් හන්දර ශබ්ද නගලා පාඩම් කරලා තමයි මහාන වෙලා ඒ බණ පොත් එහෙම අපි කඩපාඩම් කරගත්තේ. ඊට පස්සේ මම යනවා ඌරුබොක්ක ශ්‍රී මේදංකර පිරේණට. එහෙමයි. මූලික අධ්‍යාපනය ලබන්නේ මේදංකර පිරේණේ. බෙංගම්මේ චන්දානන්ද අපේ පඬිත හාමුදුරු තමයි අපිට ඇත්තටම ගුරුවරයෙක් හැටියට බණ ටිකක් කියන්න, සභාවක් අමතන්න, ඒ වගේම හොඳ භික්ෂුවක් හැටියට ඉන්න අපිට මූලික අඩිතාලම දැමුනේ ඌරුබොක්ක ශ්‍රී මේදංකර පිරිවෙන අප අදටත් ගරු කරනවා. ඊට පස්සේ ඔබතුමා කිව්වාගේ 1992 තමයි මම උපසම්පදාව ලබන්නේ. ඒ උපසම්පදාව ලබන්නේ මල්ලතු මහා විහාරයේ. එතකොට අපි මහාන කරපු දොරපණේ ධම්මානන්ද ලොකු හාමුදුරන් වහන්සේත්, උරුමුක්කේ නන්දාරාම හාමුදුරන් වහන්සේ ඇතුළු හාමුදුරන් වහන්සේලා අපවත් වෙලා. එහෙමයි. ඉතින් ආන්දළුවේ ධර්මාරාම නායක හාමුදුරන් වහන්සේගේ සහ පල්ලේගම ආයපාල හාමුදුරන් වහන්සේලාගේ ගුරුවරුන් හැටියට, උන්වහන්සේලාගේ ශිෂ්‍යයෙක් හැටියට මම උපසම්පදාව ලබනවා මල්ලතු මහා විහාරයේදී 1992 අවුරුද්දේ. එහෙමයි. 1992 අවුරුද්දේ තමයි අධිශීල සංඛ්‍යාත මේ උපසම්පදා ශීලයේ උන්වහන්සේ පිහිටවන්නේ. අපේ හැමතුරුනේ දැන් 1992 මේ උපසම්පදාව පිහිටුවීමේ තැන ඉඳලා අපි මේ අර හැමතිස්සෙම වහන්සේත් එක්ක කතා කරනකොට අපිට අර කිව්වා වගේ ಭಾರತය ගැන කතා නොකරම් බෑනේ. මේ ಭಾರತය බාර ගන්න අවස්ථාව ලැබෙනකන් කොයි විදිහෙරද වහන්සේගේ මේ පැවිදි ජීවිතය ශ්‍රී ලංකාවේ ගත වුණේ අපේ හැමතිරුනේ? මම ඇත්තටම ඊට පස්සේ උසස් අධ්‍යාපනය සඳහා යනවා ගංගොඩවිල සුබද්දරාරාම විද්‍යාතන පිරිවෙනට. ඒ කාලේ කියලා කියන්නේ 88-89 කාලේ. එහෙමයි. 88-89 කාලේ ගැන මං හිතන වර්තමානයේ ඉන්න තරුණයෝ කිසිම කෙනෙක් දන්නේ නැහැ. එහෙමයි. ඉතින් මම දවසක් අකුරැස්සේ ඉඳලා දෙනියෑට එනකොට මගේ ඇස් දෙකට මම දැක්ක මරණ 28ක් මං ගණන් කළා. එක පැත්තක මරණේ, අනිත් පැත්තේ බෙල්ල කපලා වැටේ ගහලා. ඒ වගේම මම දවසක් මම පන්ති ගිහිල්ලා යනවා. මම හිටියේ පිටිපර පුරාණ විහාරයේ තමයි නතර වෙලා හිටියේ ඉගෙන ගන්න කාලේ. මම ජයත්පුර විශ්වවිද්‍යාලේ ළඟ ඉඳලා නුගේගොඩ හරි ඉඳලා මට වාහන 16ක තමයි යන්න උනේ පිට හොමගම පිටිපනට. එහෙමයි. වාහන 16ක්. වාහන 16ක. ඒ කාලේ ස්ට්‍රයික් වෙනවා, පාරවල් යන්න බෑ, කලබල. ඉතින් එහෙම අතීතයක් තියෙනවා. ඉතින් සුබද්දරා විද්‍යායතන පිරිවෙන අධ්‍යාපන ලැබන කාලෙම අපේ පන්සලේ හාමුදුරන් වහන්සේලා වැඩිහිටි හාමුදුරුවෝ එක්කෙනා එක්කෙනා අපවත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපේ පන්සලේ ඒ පරිපාලන කටයුතු බාරගත්තේ පල්ලේගම සාරානන්ද හාමුදුරුවෝ. ඒතර පල්ලේගම ආයපාල හාමුදුරුවෝ රාජගිරියේ ධර්මාශ්‍රම විහාරස්ථාන වැඩ ඉන්නවා. පල්ලේගම සාරානන්ද හාමුදුරුව කියන්නේ වැදගත් හාමුදුරන් වහන්සේ නමක්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හදපු වැඩිහිටියේ සෝරත හාමුදුරුව තමයි උන්වහන්සේ සේවය සඳහා විශ්වවිද්‍යාලයට බඳවගත්තේ. මං හිතනවා අපවත් වෙනකම්ම මං ලිපිකරුවෙක් හැටියට හිටපු එකම හාමුදුරුව තමයි විශ්වවිද්‍යාලයේ අපේ පල්ලේගම සාරානන්ද හාමුදුරුව. උන්වහන්සේ විශ්‍රාම අරගෙන පන්සල බාරගන්න පල්ලේගමට වඩිනකොට උන්වහන්සේට සහයෝගයක් හැටියට උන්වහන්සේගේ පස්සේ මමත් පල්ලේගමට ආවා. මගේ අධ්‍යාපනයේ එතනින් නතර වුණා. මිනිස්සුන්ගේ වැඩ කටයුතු සහ ඒ සමාජ සේවා කටයුතුත් එක්ක පන්සල බාර ගන්න සිදු වුණ නිසා. ඊට පස්සේ 1994
පහේ අනුහතර අනු පහේ වගේ ලංකා වෘතිය මූුණු මධ්‍යස්ථාන දානකොට එවකට වෘතිය පූුණු හා කම්කරු අමාත්‍යය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මාගේ 47 වෙනි වෘතිය වුණු මධ්‍යස්ථානය අපේ පල්ලෙගම් පන්සලට අපි ලබාගෙන ඒ තුළින් සෑහෙන පිරිසකට අපි අධ්‍යාපන ලබල දුන්න. අදත් ජීවත් වෙන ඉන්නවා පල්ලෙගම ඒ වෘතියුණු මධ්‍යස්ථානයේ අධ්‍යාපන ලබපු දරු. අද ඉතින් තාත්තල වෙලා ඉතින් පන්සල ගැන කියනකොට ඒ අය අද ඒක බොහෝම සතුටින් මතක් කරනවා. ඉතින් පන්සලේ වැඩකටු තමයි මැතිතුමා මම කරගෙන ගියේ. ඉතින් ගම වෙනුවෙන් පන්සල වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම අපි ගමේ පිරිසත් දායක පිරිසත් එක්ක එකතු වෙලා ඒ දේවල් කළා. ඊට පසුව තමයි මට ඉන්දියාවට යන්න ලැබෙන්නේ. ඒ 2008 අවුරුද්දේ. 2008 වසර කියලා කියන්නේ අපි පල්ලේගම මේ විජිත හාමුදුරුවන්ගේ පැවිදි දිවිය තුළ බොහොම සුවිශේෂී සටහන් රසක ආරම්භය තියෙන වසරක්. ඉතින් උන්වහන්සේට ආරාධනයක් ලැබෙනවා මුලින්ම මේ නවදිල්ලි බෞද්ධ වන්දනා නිකේතනේ බාර ගන්න අපේ හාමුදුරුවනේ. ඒ වෙනකොට නවදිල්ලි බෞද්ධ වන්දනා නිකේතනේ වටා තිබුණු පරිසරය නම් මේතරම් සුබදායක සහ මිනිසුන්ට යහ පරිසරයක් නෙමෙයි ගොඩනැගිලා තිබුණේ. අපි අහලා තියෙන විදිහට මිනිස්සු යනකොට අතුරුදන් වෙනවා, යම් යම් පිරිස් මේ මිනිස්සුන්ගේ විශේෂයෙන් ශ්‍රී ලාංකීය වන්දනානන්දවලින් යම් යම් දේවල් කඩා වඩා ගන්න බලාපොරොත්තුන් හිටපු කාලයක් තිබුණා. මේ සියල්ල ඔබ වහන්සේට කොහොමද එක තැනකට ගෙනල්ලා බොහොම සුන්දර පරිසරයක් ගොඩනගන්න හැකි වුණේ අපේ හැමදෙරෝනේ? ඔබතුමා කියපු දේ ගොඩක් දුරට ඇත්ත. මම යනකොටත් බොහෝ පිරිසක් අතරමංගල හොයාගන්න බැරුව හිටියේ. ඉතින් ඒවන් වකවානුක තමයි මම නවදිල්ලියේ පරිපාලන ලේකම්වරයා හැටියට වැඩ බාරගන්නේ. ඒ වගේම අපේ යන මිනිස්සු අහිංසක වන්දනා මිනිස්සුන් අරන් යන මුදලට පවා සාධාරණ වටිනකමක් ලැබුණේ නැහැ ඒ කාලේ. උදාහරණයක් හැටියට දිල්ලි චෙන්නයි වල ලංකා සල්ලි මාරු කරන රුපියල් 400 නම් දිල්ලි හම්බුනේ 350 360. එහෙමයි. ඉතින් මට මතකයි මම යන කාලේ සමහර නඩ යනකොට චෙන්නයි වලින් එනවා සල්ලි අරගෙන දිල්ලියට. ඉතින් මම ගිහිල්ලා ඒ ඇත් එක කතා කරලා එක්කෙනෙක් මැත්තේ යැපෙන්නේ නැතුව කට්ටිය හොයාගෙන තරංකාරීත්වයක් අනුව ඒ දේවල් ලබලා දුන්නා. අද වෙනකොට දිල්ලියයි චෙන්නයි කියන්නේ එකම මිලකට ඒ මුදල් හොමාරු වෙන පරිසරයක් බවට පත් කරා. ඒ වගේම මිනිස්සු මගේ තැනට එනකොට ඒ මිනිස්සු ගැන සම්පූර්ණ වගකීම මගේ හැටියට හිතලා මම ඒ මිනිසුන්ගේ වගකීම ආරක්ෂාව ගැන මම මැදිහත් වුණා. සමහර සංවිධායකරු කියන්නේ හිතට වද දෙනම තැන තමයි දිල්ලිය. මොකද ඒ තරම් බයයි. ඔබතුමා කිව්වා වගේ. හැබැයි අද කියන්නේ හාමුදුරනේ අපේ හිත නිදහස්ම ඉන්න තැන තමයි දිල්ලිය. මොකද හාමුදුරුවෝ ඒ වගේකින් බාර අරගෙන අපිට ඒ නිදහස දීලා තියෙනවා කියලා. අපි එළියට කඩේට යනකොට වේවා, එහෙම නැත්නම් බඩුවක් මුට්ටුවක් ගන්න යනකොට, එහෙම නැත්නම් අපි ගේට්ටුවෙන් එළියට යන හැම තප්පරේම අපි ඒ දැනුවත් කරලා සල්ලි පරිස්සම් කරගන්න හැටි, පිප්පු කඩ ගන්න හැටි, ෂොපින් යනවා නම් බඩු ගන්න හැටි, බඩු අරගෙන පරිස්සමට ආපහු එන හැටි. අවසරයි ප්‍රමුදුනේ, දැන් ඔබ වහන්සේ මේ සංචාරක කණ්ඩායම කියන්නේ ඉස්සෙල්ලා ඔබ වහන්සේත් පොඩි සංචාරයක් යනවා කියලා අපි අහලා තියෙනවා. මම අනිවාර්යෙන් මම ඉන්න ගමන් ඇත්තට මම මිනිස්සු යන්න ඇරලා මම පස්සේ යනවා සමහර දවසට. එහෙමයි. ඒ වගේම ඒ දැන් සමහර ඒවා අපි කියන්නේ මේ තැන්වල මෙහෙමයි කියලා අපි අත්දැකීමෙන් තමයි ගොඩක් වෙලාවට කියන්නේ. සමහරවල් මම ගිහිල්ලා මිනිස්සු යනකොට මිනිස්සුන්ගේ බෑග් වලට අත දාපු වෙලාවල් තියෙනවා මමම. මිනිස්සු හරියට සෙවිල්ලින් දින්නේ කියලා බලන්න. සමහර ලාවට ඇත්තටම මිනිස්සු අවබෝධයක් නැහැ. බඩු ගන්න ගියාම මේ බඩු වල සිහිය තමයි තියෙන්නේ. බෑග් ටික අතපත ගාගෙන ගියත් දැනෙන්නේ නැහැ සමහර වෙලාවට. එහෙම අවසිහියෙන් තමයි යන්නේ ගොඩක් වෙලාවට. දැන් මේ විදිහට තැනකට ගියාම අපි සිහිය පවත්වාගෙන යා යුත්තේ කොයි ආකාරයෙන්ද? ඒ තුළින් අපි ආරක්ෂාව සලසා ගත යුත්තේ කොයි ආකාරයෙන්ද? මේ දේවලුත් අපේ හාමුදුරුවෝ නොඅඩුව ඉන්දියාවේදී කියලා දෙද්දී අපේ හාමුදුරුවෝ මේ හා ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහිත් කටයුතු කරන, දැන් වැසිකිලි පද්ධති, ජල පද්ධති, මේ දේවල් අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේ ගොඩනගනවා නේද? ඔව්. එතකොට දැන් මම යනකොට නවදිල්ලි විශ්‍රාමශාලාව
ඇත්තටම ගොඩක් කල් හදලා අලුතින් අලුත් වැඩියාවක් කරලා තිබුණ නැහැ. මම ගියාට පස්සේ මම දෙපාරක් ඒ අලුත් වැඩියා කටයුතු කරලා තියෙන උපරිම පහසු ගන්නක ලැබලා දුන්නා. ඒත් එක්කම මම 2016න් පස්සේ මම ගිහිල්ලා මම අලුතෙන් තැනක් හදනවා. ඊට පස්සේ ආපහු මම නැවත 2020 අවුරුද්දේ නැවත මම පරිපාලන ලේකම්වරය හැටියට නව දිල්ලියට එනවා 2016න් පස්සේ. ඒ ඇවිල්ලත් මේ වෙනකොට ඉහළම විදියට අලුත් වැඩියාවක් කරලා නවීන පහසුකම් ඇතුව සියල්ල දඹදිව වන්දනාකරුවන් වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ලංකාවේ නාවික හමුදාවේ මූලිකත්වයේ ඇතුව ඒ කටයුතු සියල්ල කරලා තියෙනවා. ඔබ දන්නවද, දැන් රජගහ නුවර පිළිබඳ කතා බහ කරද්දී අපි මීට පෙර රජගහ නුවර ගැන ඉගෙනගෙන තිබුණේ අපි කේබල් කාර් එකකින් කඳ නගින්න පුළුවන් තැන තමයි රජගහ නුවර කියලා. නමුත් වර්තමානයේ වන විට බොහෝ දිනෙක රජගහ නුවර හඳුන්වන්නේ රසම රස තේකක් බොන්න පුළුවන් තැනක් කියලා රජගහ නුවර. මොකක්ද හමුදුරනේ මේ තේකේ කතාව? තේකේ කතාව හරි වැදගත් කතාවක් ඒක. මම රජගහ නුවරට යන්නේ 2016. එහෙමයි. එතකොට 2016 මම රජගහ නුවරට යනකොට ඇත්තටම අපේ මිනිස්සුන්ට බත් ටික කන්න තැනක් තිබුණේ නැහැ. තේකක් බොන්න තැනක් තිබුණේ කොටින්ම වැසිකිළියට යන්න තැනක් තිබුණේ නැහැ. මම පළවෙනියට ගිහිල්ලා මම යන්නේ වැසිකිළියට කුඹුරට. හැබැයි මගෙන් පස්සේ මං එක්කෙනෙක්ව කුඹුරට යව්වේ නැහැ. මං ඉස්සෙල්ලම හදන්නේ ගිහිල්ලා රජගහ නුවරට ගිහිල්ලා වැසිකිළි ටික. ඉතින් මගෙත් එක්ක මගේ තනිවට හිටියා සමිත හාමුදුරුව නිකෘතවේදීව සිහිපත් කරන. මං එතෙන්ට යන්න කලින් මගේ වටපිටාව කියන්න ඕනේ. මම නවදිල්ලියේ ඒ ධර්මදූත මෙහෙවර කරන ගමන් ඉතින් මම හොඳම තත්ත්වෙන් විශ්‍රාමශාලාව තියෙන කාලේ මං හිතුව දැන් මං මෙතනින් ඉවත් වෙන්න සුදුසු කාලය කියලා. ඉතින් පිරිහෙනකන් ඉන්න හොඳ නැහැනේ. ඒ නිසා මං හිතලා ඒ වෙනකොට මේ මට ඉල්ලීමක් කරලා තිබුණා ආනන්ද බෝ සමාගමේ ගරු සභාපති එවකට සංකස්ස නුවර දේවාරෝණ මෛත්‍රී බුද්ධ විහාරාධ ජූලම්පිටිය ඥානරත්න හාමුදුරන් වහන්සේ වගේම මහලේකම් අපේ සැවැත්නුවර ජීතවනාරාමදුර රුක්මලපිටියේ සද්දාලෝක හාමුදුරු, වර්තමාන සභාපති හාමුදුරු අපේ පස්සකොට චන්දිමල් හාමුදුරු, ඒ වගේම අපේ සංගරත්න හාමුදුරු, ඇගිරි සංගරත්න හාමුදුරු වහන්සේලා ඇතුළු හාමුදුරන් වහන්සේලා ඉල්ලීමක් කරලා තිබුණා අපිත් එක්ක මේ සමාගමට එකතු වෙන්න කියලා. එතකොට ඔය කාලේ හාමුදුරන් වහන්සේලාට වාහන පර්මිට් එකක් හම්බ වුණා. ඉතින් මගේ වාහන පර්මිට් එකේ මිල කරලා මම කර වැඩේ තමයි රජගහ නුවරෙන් ඉඩමක් ගත්තා. ඉඩමක් අරගෙන මදි පාඩු මට ආනර්ධනේ වත සමාගමේ අපේ ජින්දාස මහත්මයා අඩුපාඩු මට සකසලා දුන්නා. ඒ කාලේ හැටියට ලක්ෂ 150ක් මගේ සල්ලි වියදම් කළා තමයි මම ඉඩම ගන්නේ. හැබැයි ඊට කලින් එතන පන්සල් හදන්න කියලා ගොඩක් අය උත්සාහ ගත්තා. නමුත් කාටවත් හදන්න බැරි වුණා. මොකද හදන්න බැරුනේ සල්ලි එකතු කළානේ හදන්න හැදුවේ. එහෙමයි හඳුරන. නමුත් මම මගේ සල්ලි වියදම් කළා ඉඩම අරගෙන තමයි මම රජගහ නුවරට යන එක තමයි මේ විශේෂත්වය. මම හිතනවා ධර්මපාලතුමාගෙන් පස්සේ තමන්ගේ මුදලක් වියදම් කළා ඉඩමක් අරගෙන පන්සලක් හදන්න පටන් ගත්තා නම් ඒ මේ මොරවක් කෝරලෙන් ගිය තෙනියයන් ගිය පල්ලෙකම විතාඳුරු තමයි. එහෙමයි. දැන් අපි තේකේ කතාවට තේ කතාවට යන්න ඕනේ. එතකොට මම දැන් රජගහ නුවරට ගිහිල්ලා දැන් එන මිනිස්සුන්ට මම කර වැඩේ දැන් වැසිකිළි ටික හදලා තියෙනවා. එහෙමයි. ඉතින් මිනිස්සු එන ගොඩක් මහන්සි වෙලා. රජගහ නුවර තියෙන රස තේක. කඩේක තියෙන එක. එහෙමයි. ඒ තේක මැටි රහයි. අර නැවුම් භාජනයක හදන්නේ. එහෙමයි. එතන මම එතනින් තේක ගහලා දෙනවා තේක රුපියල් 5යි. ඉතින් ඒක පුංචි කෝප්පයක්. හැබැයි ඒක උගුර අපේ අයට කල්දේරම් කෝප්පේ පුරවල තියෙනවනේ කටකපල. දැන් නම් හිත පිරෙන්නේ නැහැ බඩ පිරුණට. එහෙමයි. ඉතින් ඒකෙන් දෙකක් අබ්බොන මම 50ක් එනවා යකෝ මම තේ 100ක් ගේනවා. ඒතර රුපියල් 500ක් එනවා එක සැරේට. එහෙමයි. ඒතර නමුත් ඒත් බඩ පිරලා නෙමෙයි. ඉතින් එක අවුරුද්දක අගෝස්තු මාසයේ විතරක් සති දෙකට මට ඉන්දියන් රුපියල් 28000ක් විතර මම තේගෙන හැල්ල තිබුණා. මං කල්පනා කරා මිනිස්සුන්ට බඩ පිරෙන්න බීලත් නෙමෙයි. නමුත් මෙච්චර ගානකුත් ගිහිල්ලා තියෙනවා. මීට වැඩිය බඩ පිරෙන්න දෙයක් තේකක් දෙන්න ඕන කියලා හිතලා මමම එක එක ಜಾති දාලා ටික ටික දාලා මික්ෂර් හදලා
අත්හදා බලලා රසම තේකක් හැදුවා. ඇත්තටම ඒ තේක හදන්නේ පිරිසිදු වතුරෙන්, බෝතල් වතුරෙන්. තේක ඒක රහසක් තමයි. ඕනම කෙනෙක් රසට තේ බොන්න ඕන නම් පිරිසිදු වතුරෙන්, බෝතල් වතුරෙන් තේක හදා ගන්න. ඒ තේ රසටම ගන්න පුළුවන්. එතකොට ඒකට මම සුදු පිටි දැම්මා. මෝල්ට් රස, නෙස්ට මෝල් මෝල්ට් රස තේකක් අපි දානවා. මේ පිටි ටිකක් දානවා. ඊට අමතරව බ්‍රොන් විටා දානවා, සීනි, කහට, නෙස්කොපි කියන මේ ඔක්කොම දාලා ඒවා ඉතින් පදම හදාගත්ත ටික ටික දාලා භාජනයක් තියෙනවා. ඒකේ තේලි ලීටර් 8ක් දාන්න පුළුවන්. ඒ කියන්නේ 40කට 50කට තේ හදන්න පුළුවන් ඒ භාජනේ. එතකොට අපි ඒක දාන දැන් අපි පොඩි හාන්ලටත් තේ සිස්ටම් එක තේරුම් අරගෙන තියෙන්නේ. ඒ මම නැත්තත් තේ රස තේ කද්දරත් හම්බ වෙනවා. එතකොට ඒ විදිහ තමයි තේක හැදුවේ. එතකොට අපි තේක දෙන්නේ අපේ කෝප වලට නෙමෙයි. එහෙමයි. විශේෂත්වය ඒකයි. එතන මට ඕන නම් ඔකේ තිබුණා නෙස්කෝෆි මිලිලීටර් 60 කෝප්පේ ගෙනල්ලා දෙන්න. අර අර කෝප්පේ වගේ දෙකක් විතර තියෙනවා. නමුත් අපි ඒක ගත්තෙත් නෑ. අපි කියන්නේ මිනිස්සුගේ කෝප්පේ අරන් එන්න. එහෙමයි. එතකොට ගෙදර තියෙන ලොකුම කෝප්පේ තමයි දඹදිව අරන් යන්නේ. බැරල් භාගයක් විතර තියෙනවා. හැබැයි ඒක අපි කට කපලා දෙනවා. පිරෙන්නම දෙනවා. ඒ විතරක් නෙමෙයි, බිම්වට පස්සේ අපි තව ඕන නම් තව බොන්න කියලා කියනවා. ගෙදරවත් එහෙම හම්බෙන්නේ නෑනේ. ඉතින් මිනිස්සු ඇත්තටම රජගහනුවරට එනකොට හොඳටම විඩාබර වෙලා ඉන්නේ. මහන්සි වෙලා ඉන්නේ ගිජ්ජු කුටි බහැලා. එක්කෝ මහන්සි වෙලානේ අපි තේක හදලා දැන්නම් තේ බොන් නැති කන වෙලාවක ආවොත් අපි ටී කෑන් එකට දෙනොත් ඒක මගදි බොන්න කියලා. ඒ විතරක් නෙමෙයි මහත්මයා. දඹදිව යන ඔක්කොම දන්නවා. අපි රජගහ නුවරදී දෙනවා ඇති වෙන්න වතුර. එහෙමයි අපි හඳුනන්නේ. මිනරල් වෝටර් දෙන්නේ. රස්න කාලට අපි කූල් වතුර දෙනවා. ඒ වගේම ඇල් අතුර බෝතල් වලටත් පුරෝගෙන යන්න කියලා අපි දෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි බුදුරජාණන් වහන්සේට නිරෝගීකම දුන්න කෙනා තමයි ජීවක වෙදදුරු. ඒ ජීවක වෙදදුරු හිටියේ රජගහනුවර. ඒ ජීවක වෙදදුරු බුදුහාන්ට බේත් නෙමෙයි දුන්නේ, නිරෝගීකම. එතකොට අදටත් ඒ නිරෝගීකම දුන්න රජගහනුවරින් පස්පංගුව තම්බල දෙන එකම තැන රජගහනුවර. මට ඉස්ස මම යන්න කලින් පස්පංගුව ඇත්තටම හැම තැන්වලම ඉතුරු වෙච්ච කරන්දයක් නැහැ. මිනිස්සු දන්නේ නැහැ මොනවද කියලා. මේ විසි කරපු එක කරේ. එහෙමයි. ගිනි තියපු එක කරේ. දවසක් මට කෝල් එකක් දෙනවා එක වන්දනා සංවිධානයකින්. මට මතක හැටියට සෞම්‍ය මහත්මයා. එතකොට මට කියන හාමුදුරනේ අපේ අපේ බස් එකේ අයට උණහිම් බිරිස්සාව පුළුවන් ද පස්පංගුව ටිකක් තම්බලා දෙන්න. මං ගෝනේ මහත්මයා මං තම්බලා දෙන්න කියලා මට අග්ගාලවිල පස්පංගුව ටිකක් තම්බලා එදාම හවස ගිහිල්ලා මම අලුතෙන්ම භාජන ගෙනාවා. දැන් බත්තු ඉනේ මේ පස්පංගුව තම්බන්න බෑ. දෙයදනේවත් බෑනේ. ඒ වෙනුවෙන් අලුතෙන්ම භාජන ගෙනහල්ලා අලුතෙන්ම හොඳ ලොකු ගොටු හදලා එදා ඉඳලා අද වෙනකම් දවසේ පළවෙනිම ඩියුටිය තමයි පස්පංගුව තම්බන එක. උදේ පාන්දර ලීටර් 80ක් අපි තම්බනවා. ලීටර් 80ක් තම්බලා තියෙනවා, බෙරලා තියෙනවා. එනකොට රත් කරලා අපි දෙනවා. අපිට හම් වෙන දෝසි කෑල්ලට ටොපියද, කිරි ටොපිද, හකුරුද අපි ඒවත් කරලා එළියෙන් තියලා තියෙනවා. පස්පංගුව, ඒ වගේම උණු වතුර, ඇල් වතුර, විශේෂයෙන් උණු වතුර දෙනවා අපි. එහෙමයි. උණු කරලා කෑන එක දාලා දෙන ඕන කෙනෙක් වතුර බෝතල් වල පුරවයි යන්නේ. මොකද රජගහනුවර කියන්නේ දවසක සයිට් සීන් යන තැනක්. ඉතින් උදේ පාන්දරින් ආවට පස්සේ ආයේ හවස වෙනකන් මිනිස්සු ලෙඩ වුණත්, අසනීප වුණත්, බේට් එකක් බොන්නා, බට් එකක් කරුණා බොන්න උණු වතුර ටික ගන්න තැනක් නැහැ. ඉතින් අපි උණු වතුර ඒකත් මිනරල් වෝටර් තමයි උණු කරලා දෙන්නේ. උණු කරලා මිනිස්සුන්ට දෙනවා. ඊට පස්සේ ඊට අමතරව කනකොට අපි අච්චාරුවක් දෙනවා. ඉන්දියන් ටයිප් එකේ පිකල් එක. ඉතින් අපි මිනිස් ඒ වගේම ෆ්‍රී වයිෆයි දෙනවා. අපිට දෙන්න පුළුවන් උපරිම සේවා අපි ඒ වගේම තමයි. ඔබතුමා තව පොඩිගේ ප්‍රශ්නය ආයි මගේ ඉන්දියාවේ තියෙන හොඳම පිරිසිදුම වැසිකිළි ටිකක් දෙන්නේ රජගහනුවරෙන්. මම කුඹුරට ගියාට පළවෙනි වතාවට වැසිකිළියට අද ඉන්දියාවේ පිරිසිදුම ගඳ නැති, කැත නැති, කුණු නැති, වෙලි කැටයක් නැති වැසිකිළියක් තියෙනවා ඒ රජගහනුවර වේළුවනාරාමයේ.
අපි දන්නවා ඉන්දිය ගමනක් කියලා කිව්වහම බොහෝ දිනක් පැකිලෙන තැන් ටිකක් තමයි මේ හරි පානීය ජලය ටිකක් බොන නැතිකම, හොඳට කෑම ටිකක් ගන්න නැතිකම සහ වැසිකිලි පද්ධතිය. මේ සියල්ලටම අපේ විජිතහාමුදුරුවන් හොඳම විදිහට පිළිතුරු සපයලා දීලා ඊට ඉදිරියට කරගෙන යන්න පුළුවන් තව සංග පරපුරකුත් බිහි කරලා තමයි උන්වහන්සේ මේ කටයුතු සියල්ල සමායෝජනය කරමින් ඉන්නේ. මේ අතරේ අපි කිව්වා වගේ උන්වහන්සේගේ මේ චීවරය දරලා වසර 40ක් ගෙවිලා ගිහිල්ලා, දශක 4ක් ගෙවිලා ගිහිල්ලා, ඒ වෙනුවෙන් උන්වහන්සේ කල්පනා කරනවා තමන් උපන් ගමටම කෘතවේදීත්වය පළ කරන්න ඕනි කියලා. අපි දන්නවා පහුගිය කාල සීමාව තුළ උන්වහන්සේ තමන් මූලික අධ්‍යාපනය ලැබුණු ඒ විද්‍යාලයට, පල්ලේගම මහාවිද්‍යාලයේ හැම දෙනාට, මේ දරුවන්ට, ගුරුවරු ගුරුවරියන්ට, සාමාන්‍ය අධ්‍යන සේවකයන් ආදී සියලුම දෙනාට උන්වහන්සේ ත්‍යාග ලබා දෙන්න කටයුතු කරා. මේ වගේ දැන් ඔන්න ජූලි මාසේ 7 වෙනිදා උන්වහන්සේ තවත් කෘතවේදී පූජාවක් කරන්න සූදානමින් ඉන්නවා. අපේ හාමුදුරුවනේ දැන් ඉස්සල්ලාම් මට හිතනවා මෙන්න මේ පාත්‍රය මගේ අතර ගන්න ඕනේ කියලා. දැන් මේ මගේ අතේ තියෙනවා සුදු යකඩ පාත්‍රයක්. මේ පාත්‍රෙත් හරි අපූරු කතාබහක් තියෙනවා. මේ පාත්‍රය තව නොබෝ දවසකින් මෙවැනි පාත්‍ර දහස් ගණනක් මහාමානීය පූජාවක් විදිහට අපේ මහා සංඝරත්නය උදෙසා පූජා කරන්න අපේ ගෞරවනීය යතිවරයන් වහන්සේ පල්ලේගම විජිතහාමුදුරන් සූදානමින් ඉන්නවා. මේකේ සඳහන් කරලා තියෙන්නේ සම්බුදු සසුනේ 40 වසක් 1984-2024 පූජ්‍ය පල්ලේගම විජිතහිමි වේලුවන ශ්‍රී ලංකාරාමයේ රජගහනුවර ඉන්දියාව අනාර දිනේවත පුද්ගලික සමාගමේ පරිත්‍යාගයක් කියලා මේ බොහොම මනරම් විදිහට පිරිසිදුව සකස් කරලා තියෙන පාත්‍රය. අපේ හාමුදුරනේ පාත්‍රයේ මුලට ගියොත් ඒ කතාව මොකක්ද අපේ හාමුදුරනේ? මේක හරි වැදගත් පාත්‍රයක් මැතිතුමා. අපේ ධර්මශාලා විවෘත කරන්නේ 84 7 වෙනි මාසේ 5 වෙනිදා. එහෙමයි. ඒතර මම මහණ වෙන්නේ 84 7 වෙනි මාසේ 7 වෙනිදා. ඒතර මේ පන්සලේ 7 වෙලේ පින්කම ඉවර වෙලා දාන දෙන්නේ 84 7 වෙනි මාසේ 9 වෙනිදා. ඉතින් මේ ධර්මශාලා වෘත්ත කිරීම පින්කම විවෘත කරන්නේ කෝල්තරත්නායක මහත්මයා ඇතුළු සහෝදර සහෝදරියන්ගේ ධන පරිත්‍යාගයෙන්. එතකොට එතුමාලා ජීවත් වෙන්නේ කොළඹ, එතුමාලගේ ගෙවල් දොරවල් දෙනියයි තියෙනවා. ඉතින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ප්‍රධාන දායක පින්නතුන්. ඉතින් මේ පාත්‍රයේ ඉස්සෙල්ලාම අපිට ගහන්ලා පූජා කරන්නේ එදා දානෙට හාමුදුරු 100ක් නමක් හිටියා. මැතුමනේ ඒ කාලේ සාමාන්‍ය සිවුරක් හැම ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ අපිට. ඉතින් පල්ලෙගම සිරිතක් තියෙනවා. පල්ලෙගම හැමදාම හත්වරුවේ 7 වෙලෙ පින්කම් හැම අවුරුද්දෙම තියෙනවා. ඒකෙදි විශේෂයෙන්ම සිවුරු පූජා කරනවා. එහෙමයි. ඒ කාලේ සිවුරක් කියන එක බොහොම අමාරු දෙයක්. අද වගේ මේ තායි සිවුරු මේ සුලබදයක් නෙමෙයි ඇත්තටම. ඉතින් එදා ඒ සිවුරු පූජාවත් එක්ක එදා අපි එතන දන්සාලේ හිටිය හාමුදුරු ඔක්කොටම පාත්‍ර පූජා කරා. පාත්‍ර 100ක්. එතකොට මේ පාත්‍ර 100 පූජා කරනකොට මම දානේ වන්දලා මම උඩට ඇවිල්ලා හිටියේ අපි මහනෙච්ච අලුතනේ. මගේ ගුරුවරියක් හිටිය පල්ලේගම මහවිද්‍යාලයේ උගන්නන අපේ දහනායක මිස්. දානායක මිස්ටර් මේ පාත්‍රයේ පූජා කරන්න එයාගේ අතට හම්බුණාම එතුමිය දුවගෙන ඇවිල්ලා උඩට ඇවිල්ලා මගේ අතට මේ පාත්‍රයේ පූජා කරා. එදා ඉඳලා අද වෙනකන් අවුරුදු 40ක් මම මේ පාත්‍රයේ වළඳනවා. ඉතින් මේ පාත්‍රයේ ඊට පස්සේ හුණුපිටිය ගංගාරා විහාරයටත් අපි කොල්තරත්නායක මැතිතුමා, කොල්තරත්නායක මැතිතුමා කියලා කියන්නේ සාගරත්නායක මැතිතුමාගේ පියාණන්, හුණුපිටිය ගංගාරාමයටත් මේ පාත්‍ර දුන්නා, පූජා කළා. ඊට පස්සේ මේ පාත්‍ර ගොඩක් අය හෙව්ව කොහෙද මේක තියෙන්නේ එහෙම කියලා. නමුත් හොයාගන්න බැරි වුණා. මම ඉන්දියාවට ගියාට පස්සේ මම මේ පාත්‍රයක් අරන් ගිහිල්ලා ඒ විදියටම ඒ බරටම ඒ ඝනකමටම මම පාත්‍රයක් හැදුවා මීට කලින්. හදලා 200ක් හදලා මම දඹදිව එන හාමුදුරන්ට පූජා කරා. එතකොට මම ලංකාවෙත් ওই පිරිවෙන් වලට සාමාන්‍ය මේ පූජා කරන්න යෙදුනා. ඊට පස්සේ මගේ දැන් මේ මහන වෙලා අවුරුදු 40 පිරෙන හින්දා මේ පාත්‍ර 1000ක් මම මේ අලුතෙන්ම හැදෙව්වා. ඉතින් එදා, ඒ කියන්නේ කෝල්තරත්නායක මැතිතුමාට අවුරුදු 40ට කලින් පූජා කරපු පාත්‍රය ඒ ධර්මශාලාවේදීම අද මුළු මොරවා කෝර්ලේම හාමුදුරන් වහන්සේලාට සියලුම පිරිවෙන් වලට
පොරවක් කෝරල තින සියලු හාමුදුරු දෙසිය පනක්නමක් විතර වගේ වැඩ ඉන්නවා. ඒ හාමුදුරු අඩම්මල තමයි ඒ දානෙ දෙන්න. එදාට අපි මේ පාත්‍ර පූජාව කරනවා. ඒ වගේම ඔබ මේ දකින විදිහේ පාත්‍ර 200ක් ඔබ වහන්සේ අස්කිරි මහ පිරිවෙන්ට මේ වෙනට පූජා කළා වස්. ඊයේ දවසේ මම පූජා කරා. අස්කිරි පිරිවෙන්ට පූජා කරා. සුනේත්‍රා දේවී පිරිවෙන්ටත් පූජා කරා අපේ දිස් සාම්දුරන් වහන්සේගේ. ඉතින් ඉදිරියේදී මම හිතනවා මට පුළුවන් හැටියට අනිත් පිරිවෙන් වලටත් ටික ටික අදලා පූජා කරන්න. හොඳයි අපේ හාමුදුරනේ, දැන් අපි ඔබ වහන්සේගේ මේ පැවිදි දිවියේ 40 වසක් ගෙවෙන තන සිදු කරන මේ මහා පින්කම් මාලාව තුළ පාත්‍ර පූජාවට අමතරව තවත් බොහෝ දේවල් කරන්නට එදා දවස පුරාම ජූලි 7 වෙනිදා දවස පුරාම ඔබ වහන්සේ සූදානම්ින් ඉන්නවා. අපි එකින් එක කෙටියෙන් මතක් කරමු අපේ හාමුදුරනේ මොනවද කරන්නේ. විශේෂයෙන්ම මහත්මයා මට අවශ්‍ය වෙලා තිබුණේ මම මහන උනේ ශාලාව හදපු පූජා කරපු පින්කමට. එහෙමයි. ඒ ඊට පස්සේ ශාලාවට අපි ලොකු සාත්තුවක් දුන්නේ නැහැ ඇත්තටම. එදිනෙදා පුංචි පුංචි රෙපෑ කරා මිසක්. ඉතින් පන්සලේ ශාලාව ගොඩක් අබලන්තත්වයේ තියෙන හින්දා අදේ හදපු කවුරුවත් අද නැහැ. ඉතින් මම අපේ වර්තමානින සාගර රත්නායක මහත්මයාගෙන් ඉල්ලීමක් කරා රත්නායක පවුලේ හැමදෙනාම එකතු කරගෙන අපි මේ ශාලාව අලුත් වැඩියාවක් කරමු. මමත් මහන වෙලා අවුරුදු 40යි, ශාලාවටත් 40යිින්දා. ඉතින් එතුමා බොහොම සතුටින් මේ දේ බාරගත්තා. එතුමාත් කාවන්තිස්ස රත්නායක මැතිතුමා ඇතුළු ඒ පවුලේ උදවිය. ඉතින් අනිත් අය සම්බන්ධ කරගෙන, අනිත් අය කියලා කියන්නේ අපේ ටයිටස් රත්නායක මැතිතුමාගේ පුතුණුවන් ඉන්නේ බෝගොඩ තේකරමන්සලාධිපතිතුමා, අවන්ත රත්නායක මැතිතුමා, ඒ වගේම වික්‍ර රත්නායක මැතිතුමාගේ පුතුණුවන් ඉන්නේ සේනක රත්නායක මැතිතුමා ඇතුළු ඒ පවුලේ දරුවන් හැමෝම සම්බන්ධ කරගෙන. ඉතින් අනෙක් අපි ඔක්කොම දන්නා හැමතිනිය තමන්ගේ පන්සල තමයි මිගදාය හැටියට මාතරට පූජ කරේ. මාතර කොටුවේ මිගදාය. ඉතින් දාන පතියන් ඇත්තට මේ දා ඉඳලා පින්කම් කරපු උදවිය. ඒ නිසා මම යෝජනාවක් කරා ධර්මශාලාව ඇතුළු පන්සල අපි අලුත් වැඩියාවක් කරමු කියලා. ඉතින් එතුමා බොහොම සතුටින් බාරගත්තා. ඉතින් ඒක ආරම්භ කිරීම තමයි මූලිකම දේ මේ අවුරුදු 40ක් ගතවන වෙලාවේ. ඒත් එක්කම තව දෙයක් තියෙනවා. එහෙම මහත්මයා, අපිට කවදාවත් මිනිස්සු අපි බඩකින්නේ තිබෙන්නේ නැහැ. එහෙමයි. තමන්ගේ දරුවන්ට කන්න තියෙන දේ තමයි අපිට සිව්පසයට පූජා කරේ. පන්සලේ අපි කොහේ හරි ගිහිල්ලා බැහැලා ශාලාවේ පන්සල පැත්තට යනකොට පරක්කු වෙලා ආවනම් වටපිටේ ගෙදරින් හරි ඇවිල්ලා අහනවා හාමුදුනේ වළඳලද කියලා. ගෙදර ඔයපු එක හරි අපිට ඔතල ගෙනත් දුන්නා. කවදාවත් බඩකින්නේ තිබු නැති මිනිස්සු පල්ලකම ඉන්නේ. ඒ නිසා මං අදහස් කරගත්තා අපේ මිනිස්සුන්ට අපිට එක වේලක්වත් බඩකින් නොතියා තමන්ගේ දරුවන්ට කන්න තියන දේ සිව්පස්සේ හැටර පූජා කරපු සිව්කොනේ දායක දායකාවන්ට පුංචි සමරු සටහනක් දෙන්න ඕන කියලා. එහෙමයි පැහැඳුන. ඒ තමයි 92 මං උපසම්පදා වෙලා වෙච්ච වෙලාවේ ගහපු කාඩ් එක. අදට සමහර ගෙවල් වල ආරක්ෂා කරන් තියන් ඉන්නවා. සමහරු ඒ දරුවන්ගේ දරුවෝ මට වෙන හැන්දෝනේ වහන්සේගේ උපසම්පදා කාඩ් එක අපේ ගෙදර තියෙනවා කියලා. මගේ උපසම්පදා කාඩ් එක රැකපුයි මිනිස්සුන්ට මම හිතුවා හොඳ සිහිවටනයක් දෙන්න. ඒ තමයි සීවලි හාමුදුරන්ගේ පින්තෝරයක් රාමු කරලා මට සිව්පසයෙන් අපපා කරපු දායකයන්ට සසර පුරාවට සා පිපාසා දුක්ගිනි නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා ඒ සමරු සිහිවටනේ මං එදා දෙනවා. ඒ විතරක් නෙමෙයි, මට අවුරුදු 40ක් දන් දුන්න මිනිස්සුන්ට එක වේලක් හරි මට දෙන්න නැත්නම් කියලා මං හිතුවා. එහෙම. ඒ නිසා ඒ පින්කමත් මං එදාට 7 වෙනිදාට කරනවා. සතර පීරුවේ හැමෝටම ආරාධනා කරනවා ඒ සංග්‍රහය භුක්ති විඳින්න කියලා. ඊට අමතරව ඔබ වහන්සේ සංඝගත දක්ෂිණාවකුත් පවත්වනවා. ඒ වගේම විශේෂයෙන්ම ශාලාව හදන්න මුල් වෙච්ච ඒ ශාලාව ගැන කියනවනේ මහත්මයා, ඒ කාලේ 106යි ගියේ එකට. ඒ කාලේ 84. එහෙම. 106ක් කියන්නේ කෝටි 6ක්. එතකොට ඒ වගේ ධර්ම ශාලාවක් මොරවක් කෝරළේ නෙවෙයි දකුණු පළාතෙම නැහැ. ඒ තරම් දර්ශනීය ධර්ම ශාලාව ඉන්දියානු මේ ශිල්පීන් ලව්ව තමයි මේ ප්ලෑන් එක ඇඳලා තිබුණේ. ගෘහ නිර්මාණ ශිල්පීන් ලව්ව. ඉතින් ඒ වගේම නවීන පහසුකම් ඇතුළු ධර්මශාලාව හැදුවා. ඒ 106න් 10000ක්
දුන්නේ දායක සභාවේ. දහදාව දැක තමයි දුන්නේ 10000යි. එතකොට දකුණේ මහා දානපති වවුලුගල තේ කර්මාන්තශාලා ඇතුළේ වතුය අධිපති බී ආර් සනායක දකුණේ මහා දානපති කියලා එකයි විරුදාල බල තිබුණේ. එතුමා එතුමගේ ඥාතීන් තමයි මේ රත්නායක වවුලේ ඉන්නේ. එතුමා රුපියල් 50000ක් පරිත්‍යාග කළා. ඉතුරු ටික ඔක්කොම විහිදන් කරේ රත්නායක වවුලෝදවේ. ඉතින් ඒ මුල්ුණ දායකයෝ කොල්තරත් නැකම් මැතුළු ඒ පවුල් ලොද විතරක් නෙමෙයි සතර පීරුවෙම දායක අපිට දන් දුන්න මිනිස්සු අද ගොඩාක් මේ පරිලව ගිහිල්ලා ඉන්නවා. ඒ හින්දා ඒ වගේම අපි මහාන කරපු අපේ ගුරු හාමුදුරන් වහන්සේලා අපිට මේ චීවරය දරන්න ශක්තිය දුන්න ගුරු හාමුදුරන් වහන්සේලා බොහෝම දිනේ අපවත් වෙලා ඉන්නේ. අදට වර්තමානයේ අපි ඉන්නේ පල්ලේගම කෙත්තාරාම විහාරාධිපති අපේ පල්ලේගම පඤ්ඤානන්ද ලොකු හාමුදුරන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ අවවාද අනුශාසන ඇතිව තමයි මේ සියලු පින්කම් සිදු කරෙන්නේ. උන්වහන්සේගේ ආශිර්වාදය නෝඩුවේ ලැබිලා තියෙනවා අපිට. හොඳයි අපේ හාමුදුරනේ, මෙන්න මේ විදිහට තමයි ඔබ වහන්සේගේ පැවිදි දිවියට මේ උත්තම යතිවර දිවියට වසර 40ක් දශක 4ක් පිරීම නිමිත්තෙන් ඔබ වහන්සේ මේ කෘතවේදී පූජාවන් පවත්වන්නේ. අපි දැකලා තියෙන දෙයක් තමයි අපේ හාමුදුරනේ, බොහෝ විට ඔබ වහන්සේ වගේ නායක ස්වාමින් වහන්සේ නමක කාලේ හොඳ පිබිදීමක් ඇති වෙලා ඉන්න අනතුරුව ඔබ වහන්සේ වගේ නායක ස්වාමින් වහන්සේලා කෙමෙන් කෙමෙන් මහලුවේට පත් වුණාට පස්සේ ඒ ස්ථාන පිළිබඳ ඉදිරි වගකීම ගන්නට යතිවරයන්න් වහන්සේලා බිහි වෙනවා අඩුයි, ශිෂ්‍ය පරම්පරාවක් බිහි වෙනවා අඩුයි. නමුත් රජගහ නුවරට ඉදිරියේදී ඒ වගේ දෙයක් සිද්ධ වේද අපේ හැමතැනෙ කොහොමද ඒ සඳහා ඔබ වහන්සේගේ වැඩ පිළිවෙල? ඔව්, රජගහ නුවර ගැන කියනකොට රජගහ නුවර විහාර අධිකාරී හාමුදුරන් වහන්සේ හැටියට අපේ පල්ලේක මස්සජී හාමුදුරන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ අවුරුදු ගණනාවක් මහා බෝධි මහා විහාරයේ තේවාවෙම කටයුතු කරපු හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ ඉන්නවා. ඒ වගේම අපේ කඹුරු පිටියේ රතනසිරි හාමුදුරුවෝ ඉන්නවා, අපේම ශිෂ්‍ය හාමුදුරන් වහන්සේලා. ඒ වගේම තලපර කන්දේ චන්දරතන හාමුදුරුවෝ ඉන්නවා. ඒ වගේම දියදාවේ පුණ්‍යරතන හාමුදුරුවෝ ඉන්නවා. පල්ලේගම උපතිස්ස හාමුදුරුවෝ ඉන්නවා. ඉතින් අපේ හාමුදුරන් වහන්සේලා ගොඩක් ඒ වෙනුවෙන් මම සූදානම් කරලා උන්වහන්සේට වක්කීම දරලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕන මැත්තුමනි, පල්ලේගම කෙත්තාරාම විහාරය කියන්නේ අපේ පළාතේ තියෙන පෞරාණික විහාරස්ථානය. එතකොට අපේ ගුරු හාමුදුරන් වහන්සේලා දැන් ඔක්කොම අපවත් වෙලා දැනට අපිට ලොකු හාමුදුරන් වහන්සේ හැටියට ඉන්නේ පල්ලේගම මහාවිද්‍යාලයේ හිටපු ආචාර්ය පල්ලේගම පඤ්ඤානන්ද ලොකු හාමුදුරන් වහන්සේ, විහාරාධිපති හාමුදුරන් වහන්සේ හැටියට ඉන්නේ. උන්වහන්සේගේ යටත් ශිෂ්‍ය බාලාදීන් ඉන්නව ගොඩක්. ඉතින් අපිත් එක්ක ඉන්න මම, ඒ වගේම කොළඹ ජනාධිපති රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය විද්‍යාවේදී දොරපණේ බාති හාමුදුරුවෝ, ඒ වගේම පල්ලේගම මහාවිද්‍යාලයේ අවුරුදු 10කට වඩා සේවාවන් කරපු පල්ලේගම අස්සජි හාමුදුරුවෝ. උන්වහන්සේ පල්ලේගම ඉස්කෝලේට ආවට පස්සේ තමයි මම කිව්වේ අස්සජි හාමුදුරුවෝ පල්ලේගම ඉස්කෝලේ තෑගි බෙදා දීමේ උත්සවය පවත්වන්න මම ඔයාට උදව් කරනවා, ඒ අවශ්‍ය තෑගි මොනවද කියලා මට කියන්න කියලා. උන්වහන්සේන් තමයි ඇත්තටම පල්ලේගම ස්කෝල්ට ඒ වැඩේ පටන් ගත්තේ. අද 12 වෙනි වතාවටත් මම තනියෙන්ම පහුගිය අවුරුද්දේ මේ අවුරුද්දේ මුල ඒ තෑගි බෙදා දීම කරා, ඉදිරියටත් කරනවා. මට දන් දුන්න දායක පින දුන්න මට පෞද්ගලිකව උදව් කරන්න බැරි හින්දා මම අදහස් කරේ ඒ අයගේ දරුවන්ගේ දරුවන්ට හරි මේ ප්‍රතිලාභ ලැබෙන්න ඒ උදව් කරන. අද පලාතේ තියෙන හොඳම ඉස්කෝලේ බවට පල්ලේගම මහාවිද්‍යාලය පත් වෙලා තියෙනවා. ඒකට මුල්ුණේ පල්ලේගම අස්සජී හාමුදුරුවෝ. ඊට පස්සේ අපේ ඉන්න පල්ලේගම රාහුල හාමුදුරුවෝ, ඒ වගේ විශේෂයෙන් පල්ලේගම විනීත හාමුදුරුවෝ, උන්වහන්සේ ජනමාධ්‍යවේදී හාමුදුරුවන් වහන්සේ රාජගිරියේ ධර්මාශ්‍රමයේ වැඩ ඉන්නේ, වගේම මාකොළ ධර්ම පරිශන ආයතන අධිපති වහන්සේ හැටියට වැඩ කොටස කරන හාමුදුරුවෝ පල්ලේගම විනීත හාමුදුරුවෝ. ඊට පස්සේ ඉන්නවා පන්සලේ වැඩ කටයුතු කරගෙන යන අපේ පල්ලේගම උපතිස්ස හාමුදුරුවෝ, පල්ලේගම විමල බුද්ධි හාමුදුරු, මේ දිරිපිටි විමල බුද්ධි හාමුදුරු. උන්වහන්සේ තමයි දැනට පල්ලේගම පන්සලේ ගොඩාක් වැඩ කරගෙන යන්නේ අපේ පඤ්ඤානන්ද ලොකහාන්ගේ ආශිර්වාදයේ ඇතිව. ඒ වගේම පල්ලේගම රාහුල හාමුදුරු, උන්වහන්සේ ඉන්නේ කළුතර ප්‍රදේශයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් හැටියට. ඒ වගේම තව පොඩි හාමුදුරුවන් වහන්සේලා ඉන්නවා, කෝපකන්දේ සෝරත හාමුදුරු, පල්ලේගම කෝලිත හාමුදුරු, ඒ වගේම සූර්යය පාලිත හාමුදුරු,
ඒ වගේම තවත් පුංචි හාමුදුරන් වහන්සේලා කීප නමම පන්සලේ වැඩ ඉන්නවා. අපිට ඕනේ මේ සියලුම හාමුදුරන් වහන්සේලා ඒක රාශි කරගෙන මේ සම්බුද්ධ ශාසනය බබලවන්න. ඉතින් එලෙස සම්බුද්ධ ශාසනය බබලවන්නට දැනටත් මහත් කැපවීමෙන් ධෛර්යයෙන් කටයුතු කරමින් විශේෂත්වයක් තියෙන අපේ හාමුදුරුවන්ගේ තමයි උන්වහන්සේ මේ සියලු කාර්යයන් කරන්න උන්වහන්සේ උපයා සපයාගත් මේ සියලු දේ තමයි නැවත වියදම් කරන්නේ තමන්ගේ ගම වෙනුවෙන් තමන්ට දන්පැන් පිදුව අහිංසක ජනතාව වෙනුවෙන්. එයයි එහි තියෙන විශේෂත්වය. ඒ නිසා අපි උන්වහන්සේට නිරන්තරයෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරන්නේ තවත් බොහෝ කාලයක් උන්වහන්සේ මේ සසුනේ වැඩ සිටිමින් මේ සසුනේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරාවි. අපේ හාමුදුරුවනේ අපි සුභාශිංසනය කරනවා පැවිදි දිවයේ 40 වසක් සපුරන මොහොතේ අපේ නෙත් FM බණ YouTube නාලිකාවට බොහන්සේ වැඩම කරලා මේ පූජනීය වූ ජීවිතයක යතිවර සලකුණ පිළිබඳ අපිට දේශනා කරන්නට අපිත් සමග සංවාදයේ යෙදෙන්නට ඔබවහන්සේ පැමිණියට අවසාන විනාඩිය අපිට වෙන් කරන්න පුළුවන් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මොන වගේ උපදේශක්ද වර්තමාන සංඝ පරපුරට සහ මිනිසුන්ට දෙන්න තියෙන්නේ? ඇත්තට විශේෂයෙන් මහත්මම් පුණ්‍යානුමෝදනාවක් කරන්න වසර 40ක් පුරාවට මේ චීවරය දරාගෙන ඉන්න මට ශක්තියක් වෙච්ච හැම දිනාටම විශේෂයෙන් මගේ ගුරු ආමඳුරන් වහන්සේලා මට අවවාද අනුශාසනා දුන්න හැම දිනාම අධ්‍යාපන ලබා දුන්න අධ්‍යාපන ආයතන ඒ වගේම දුකේදී සැපේදී අපිට හිටි අපේ දායක පින්නතුන් විශේෂයෙන් පන්සල අපි ගොඩනගන කුවම් බුළු ගමම ප්‍රබෝධමත් වෙලා අපිට ඒකට සහයෝග දක්වන්න ඇවිල්ලා ඉන්නවා ඒ හැමෝටම ඒ වගේ පුණ්‍ය අනුමෝදනා කරනවා ඒ වගේම අලුතෙන් මහාන වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න දරුවෝ ඉන්නවනම් එහෙම විශේෂයෙන් පණිවිඩයක් දෙනවා මම මේ මහානකම කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි මේකට දරා ගන්න ශක්තියක් තියෙනවා මම අවුරුදු 40ක් මේක දරාගෙන හිටියා ඒ නිසා මහාන වෙන්න කැමති දැන් සමහරව හාමුදුරන්ට අපහාස කරනෝනේ මේ නිකම් කාලා ඉන්නවා කියලා එහෙම කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කැමති කෙනෙක් මහාන වෙන්න අපි පොදු විහාර ආරාධනාවක් කරනවා ඇවිල්ලා ඕන කෙනෙක් එන්න මහාන වෙන්න අපි ඒ සියලු පහසුකම් ගැන බලාගෙන ඒ වගේම විශේෂයෙන් අවංකව මහානකමට ආදරය ඇති දරුවෝ ඉන්නවා නම් එන්න අපිත් එක්ක අපි ඒ සියලු පහසුකම් දීලා උගන්වලා කියලා රටට දයට වැඩ ඇති බුදු පුතෙක් කරන්න අපි මහන්සි ගන්නවා ඒ වගේම විශේෂයෙන්ම අපිට ඒ සඳහා ශක්තියක් තියෙනවා මේක මේලා සඳහන් කරන්න ඕනේ ඇනට් අබේගුණවර්ධන හාමුදුරනේ කියලා කියන්නේ තාගරත්න මහත්මයාගේ නැන්දනිය එතුමියට අයිති ඉඩමක් හේමමාලිවත්ත කියලා මාතර මහා මන්දින්දියට පූජ කරා. ඒ වගේම එතුමිය ජීවත් වුණ ගෙදර පූජ කරෙත් මිගදාය කියලා විහාරය දැන් හදලා තියෙනවා මාතර කොටුවේ. එතුමියගේ ඉඩම් අක්කර දෙකමාරක් මම ඉන්නකොට මටත් පූජ කරා පල්ලේගම පන්සලේ. ඒත් එක්කම පල්ලේගම හිටපු දානපති ව්‍යාපාරික එම්.එල්. රත්නායක මැතිතුමාගේත් නන්දනී අභිවික්‍රම මෙතනියෙකෙත් ඉඩමක් තියෙනවා සිරිකතවත්ත කියලා වීරපාණේ. එහෙම. පසුගිය දවසක ඒ සිරිකතවත්ත පරිහරණය කරපු ප්‍රියදර්ශනී රත්නායක, ඒ කියන්නේ දෙනියත්තේ මුදලානි මහත්මාගේ දියණියත්, ඒ වගේම ඒ මහත්මත්, ඒ ප්‍රියදර්ශනී රත්නායක නොවන මහත්මත් දෙන්න සාකච්ඡා කරලා ඉඩම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිති සඳහා පූජා කළා පසුගිය කඩන පින්කමක් වෙලා. ඒවත් කැලේ වෙලා තිබුණේ දැන් මංග සම්පූර්ණම වල තියෙන්නේ අනාගතයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයට එනවනම් ඒ සියලු දෙනා වහන්සේගේ සියලු වියදම් අන්නේ ඉඩම් වලින් ලැබෙන ආදායමින් කරන්න මගේ අදහසක් තියෙනවා අනාගතයේදී ඒ ශිෂ්‍යත් අරමුදලක් හදනවා මම නැති කාලෙක හරි පල්ලේගම පන්සලේ මහාන වෙන ඕනම හාමුදුරු කෙනෙකුට අනාගතයේ ජය ගන්න පුළුවන් ශක්ති සම්පන්න ශිෂ්‍යත්තරමුදලා ගොඩනගනවා. ඉතින් ඒකට අපේ අස්සජි හාමුදුරන් වහන්සේ ඇතුළු හාමුදුරන් වහන්සේලා වැඩ ඉන්නවා. වාති හාමුදුරන් වහන්සේ, විනීත හාමුදුරන් වහන්සේ ඇතුළු හාමුදුරන් වහන්සේලා. ඉතින් ඒ නිසා ඒ දායකකාරකාදීන් සම්බන්ධ කරගෙන අනාගතයේ පල්ලේගම කෙත්තාරාම් විහාරස්ථානයේ මුල් කරගෙන ඒ සියලු කටයුතු සිදු කරනවා හැම දිනාගෙම සහයෝගය ලබා දෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන් ඔබතුමා මතක් කරා වගේ මේ පින්කම කරන්නේ අපේ පෞද්ගලිකව අපිට ලැබෙන දෙයකින් ඒ හින්දා කිසිම කෙනෙක්ගෙන් ආදර උපකාර නැතිව අපි මේ පින්කම කරනවා ඒ හින්දා මේ පින්කමට හැම දිනාටම පොදුවේ පැමිණෙන්න කියලා
ආරාධනාවක් කරනවා. හොඳ, එහෙමනම් දෙනියාය කියන ලංකාවේ අතිශය සුන්දර පළාතේ පල්ලේගම් ප්‍රදේශයේ උපත ලැබලා උන්වහන්සේ ඒ සුන්දරත්වය අද මුළු ලෝකයටම බෙදාහදා දෙන්න පුළුවන් පූජනීය යතිවරයන්න් වහන්සේ නමක් බවට පත් වෙලා තියෙනවා. ඉන්දියාවේ රජගහනුවර වේළුවන ශ්‍රී ලංකාරාමය, ඒ වගේම රාජගිරිය බුද්ගමුව පාරේ ධර්මාශ්‍රම විහාරය යන උභය විහාරාධීශවර, ඉන්දියානු ආනන්ද බෝධි සමාගමේ උපසභාපති, ඒ වගේම නවදිල්ලි බෞද්ධ වන්දනා නිකේතනයේ පරිපාලන ලේකම් අවසරයි වන්දනීය පූජනීය පල්ලේගම විජිත ගෞරවනීය ස්වාමින් වහන්සේට 40 වසක් පමණක් නොවේ තවත් බොහෝ කාලයක් මෙලෙස සසුනේ වැඩවඩන්නට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා. මේ සියලු සසුන් වැඩ අවසානයේ උන්වහන්සේගේ නිවීම පිණිස මේ සියලු පින්කම් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරනේ බොහෝමත්ම ස්තුති මේ සසුනේ අභිවෘද්ධිය පිණිස ඔබ වහන්සේ කරන සියලුම දෙයට. ඒ වගේම බොහෝමත්ම පින් net FM ආයතනයට ඔබතුමාට හැමදාමත් සම්බුදු සසුන වෙනුවෙන් අපේ ආගම දහම වෙනුවෙන් පෙනී ඉන්න ඔබ ආයතනයේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, දියුණු වේවා, මේ දහම මිනිසුන් අතර ගෙනියන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලුම දෙනාට ආයුබෝවන්, තෙරුවන් සරණයි.